අයිබෝවන් වෙල්කම් ටු ද ෆයිනන් ටෙස්ට් YouTube channel. ඉතින් අතනට තව දවස් කීපයයි තියෙන්නේ. අපි කිතුණු යාළුව මේ දවස්වල ඉතා උනන්දුවෙන් මේ සඳහා සූදානම් වෙනවා. ඉතින් ඔයාලා වෙනුවෙන් නත්තල් කෑම මේසේ සරසන්න ඉතා පහසු ඉක්මනින් සකස් කරගන්න පුළුවන් කටේ දිය වෙන රසවත් කිසස් හදන විදිය අපි බලමු. ලස්සන ලස්සන හැඩවලින් පාට පාටින් දිලිසෙන ලස්සන රසවත් කෑමක් තමයි කිසස් කියන්නේ. උපන්දින සාදවලට නත්තල් සමයට විවිධ උත්සව අවස්ථාවලට කිසස් ටවර්ස් උනත් දැන් ගොඩක් ජනප්‍රියයි. කිසස් වලින් නත්තල් ගස් පවා හදනවා ඔයාලා දැකලා ඇති. කිසස් වල තියෙන විශේෂත්වය තමයි කිසස් එක හරිම සොෆ්ට්. ඒ වගේම කට ඇතුළෙම දිය වෙලා යනවා. ඒ වගේම අමුද්‍රව්‍ය පොඩ්ඩකින් ගොඩක් අපිට කිසස් හදාගන්න පුළුවන්. ඉතින් මේ කිසස් නත්තලට පමණක් නෙවෙයි වගේම ඕනම උත්සවයකට යෙලපෙනවා කියලා අපි කලින් සඳහන් කළා. පොඩි තැඟ උපන්දින පාටි වලට නැතුවම බැරි කේක් සැරසීමට යොදා ගන්න මේ රසවත් කිසස් හදන විදිය අපි අද බලමු. ඉතින් අවශ්‍ය ද්‍රව්‍ය වීඩියෝ එක සහ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් වීඩියෝට යන්න කලින් ආදරයෙන් ආරාධනා කරනවා අද එකතු වෙන කෙනෙක් නම් අපිත් එක්ක දිගටම එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා. ගොඩක් වීඩියෝ අපේ channel එකේ දැන්ටත් තියෙනවා වගේම තවත් ඉදිරියටත් ඉදිරිපත් කරනවා. මේ දිනවල ගොඩක් ආර්ථික ප්‍රශ්න තියෙන නිසා ගොඩක්ම අපි channel එකේ දැන් දාන්නේ කේක් කලාවට සම්බන්ධ වීඩියෝ. මොකද කේක් නිර්මාණය තුළින් ආදායමක් උපයගෙන උදව් වෙන නිසා මූලිකත්වයේ ඒ සඳහා තමයි දෙන්නේ. ඔයාට ස්වයං රැකියාවක් ලෙසට කරන්න පුළුවන් දේවල් සඳහා අත්වලක් කරගෙන අපේ ෆයිනන් ටේස්ටි channel එක නිරන්තරයෙන් ඉන්නවා. ඉතින් ඔයාට කිසස් උනත් හදලා ස්වයං රැකියාවක් ආරම්භ කරන්න පුළුවන්. කිසස් පැකට් කරලා වෙළඳපළට දාන්න ඔයාට පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝවට. මුලින්ම හොඳ පිරිසිදු වියලි භාජනයකට විතර සුදුමැද ටික දාලා බීට් කරන්න. ඉතින් කිසස් හදන ක්‍රම දෙකක් තියෙනවා. මේ විදිහට බීට් කරලා හදන ක්‍රමය තමයි ෆ්‍රෙන්ච් ක්‍රමය කියලා කියන්නේ. තවත් ක්‍රමයක් තියෙනවා බිත්තර සුදුමැද ඩබල් බෝයිල් කරලා හදන. ඒකට කියන්නේ ස්විස් ක්‍රමය කියලා. හොඳයි මේ විදිහට පෙනෙනකන් අපි බිත්තර සුදුමැද ටික බීට් කරගන්න ඕනේ. ඊළඟට සීනි ටික ටික එකතු කරලා අපි මේ විදිහට බීට් කරගන්න ඕනේ. සීනි එකවර දාලා බීට් කරන්න එපා. සීනි ලොකු කැටනම් තියෙන්නේ ටිකක් ග්‍රයින්ඩ් කරලා ගන්න. මොකද සීනි ටික දිය වෙන්න ඕනේ. ඒ වගේම දෙහිවිෂ ටිකක් දාගෙන මේ විදිහට බීට් කරගන්න. වැනිලා එකතු කරනවා නම් වැනිලත් එකතු කරලා බීට් කරන්න. ඔයාට කිසස් නියම සුදු පාටින් අවශ්‍ය නම් වැනිලා දාන්න නැතුව හදන්න. වැනිලා අත්‍යවශ්‍ය නැහැ කිසස් හදනකොට. පොඩි වැනිලා රසයක් ගන්න ඕන නම් වැනිලා එකතු කරගන්න ඔයාට පුළුවන් වාගේ කැමැත්ත අනුව. ඒ වගේම ඔයාට කැමති එසන්ස් එකක් වුණත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා කිසස් හදන තනි පාටින් නම් මේ වෙලාවේදී ඔයාට අවශ්‍ය වර්ණය එකතු කරගෙන බීට් කරන්න. මොකද වර්ණය බීට් කරනකොට එකතු කරනකොට අපේ මිශ්‍රණය ප්‍රශ්නයක් නැතුව හදා ගන්න පුළුවන්. එතකොට යා බබල්ස් කැඩෙන්නේ නැතුව අපිට කිසස් මිශ්‍රණය හොඳට හදා ගන්න පුළුවන්. ඒ වගේම ලුණු පිංචක් දාලා බීට් කරන්න.
බිත්තර සීන මේ විදිහට බීට් කරනකොට ස්ටෙප් පීක් එනකම් බීට් කරන්න ඕනේ. ඒ වගේම අතට පොඩි බරගතියක් දැනෙනවා මිශ්‍රණය ඝන වෙලා එද්දි. බීට් කළාට පස්සේ ගොඩක් කලවම් කරන්න යන්න එපා මේ මිශ්‍රණය. එතකොට වාතය පිරුණු මේ අපේ මිශ්‍රණය වාතය පිරුණු තැන් ඉවත් වෙලා මිශ්‍රණය දිය ගතියක් එන්න පුළුවන්. ඔයාට දැන් පේනවා ඇති මේ විදිහට ස්ටෙප් පීක් මේ මිශ්‍රණයෙන් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට කඩන් වැටෙන්නේ නැති වෙන්න මේ විදිහට ඉස්සුවම උලට හිටින්න ඕනේ. මම දැන් මේ මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කරගන්නවා මේ විදිහට. මේ මිශ්‍රණයට කැමති විදිහට ඔයාට වර්ණ එකතු කරගන්න පුළුවන්. ඔයාට වර්ණ දෙකක්ද, තනි වර්ණයේද, වර්ණ තුනක්ද යනාදී වශයෙන් කැමති විදිහට වෙන් කරගෙන අවශ්‍ය ෆුඩ් කලරින් යොදාගෙන සකස් කරගන්න පුළුවන්. මම මිශ්‍රණය කොටස් දෙකකට දාලා මේ විදිහට ෆුඩ් කලරින් එකතු කරලා යන්තම් කලවම් කරගන්නවා. මතක තියාගන්න ගොඩක් කලවම් කරන්න එපා, යා බබල්ස් කැඩෙන්න පුළුවන්. මේ වෙනකම් බීට් කරපු එක වැඩක් නැතිලා මිශ්‍රණය දිය වෙන්න පුළුවන්. බේක් වෙනකොට පිපෙන්නේ නැහැ. මේ විදිහට යා බබල්ස් කැඩුණොත්. එතකොට මම මෙතන රතු සහ කොළ පාට තමයි මේ මිශ්‍රණයට දාගන්නේ. රතු පාට ලික්විඩ් කලරින් තමයි මම මෙතනදී යොදාගත්තේ. කොළපාටින් ජෙල් කලරින් යොදා ගන්නත්. ඔයාට තියෙනවා නම් ජෙල් කලරින් භාවිත කරන්න. මොකද ලික්විඩ් කලරින් වලින් දිය ගතියක් එන්න පුළුවන් දියර තවත් එකතු වීම තුලින්. මම මෙතනදී ಜಾති දෙකෙන්ම ඔයාට කලරින් එකතු කරලා පෙන්නනවා හදා ගන්න විදිය. දැන් මම මේ විදියට බේකින් ට්‍රේ එකක් සූදානම් කරගත්තා. තැටියට ඔයිල් পেපර් එකක් මේ විදියට එහෙ මෙහෙ වෙන්නේ නැති වෙන්න අලවගෙන ඒකට උඩින් බටර් ගා ගන්න ඕනේ. ඊළඟට පයිපින් බෑග් එකකට ඔයා කැමති නොසල් එකක් දාගන්න. මෙතන මම 1mm නොසල් එක භාවිත කරලා තමයි මේ කිසස් ටික හදන්නේ. මේ විදිහට පයිප් කරන්න හිමින් සැරේ ප්‍රෙස් කරලා හිමින් සැරේ ප්‍රෙස් කරපු එක අතහැරලා තමයි උඩට උස්සලා උලක් හිරින විදිහට ගන්න ඕනේ. එක ළඟම පයිප් කරන්න එපා, චුට්ටක් දුරින් පයිප් කරලා සකස් කරගන්න. ඊළඟට මේ විදිහට පයිප් කරගත් කිසස් ටික සෙල්සියස් අංශක 100ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු අපේ අවන් එකේ බලන්න. බේක් වෙලා මදි නම් වගේ තව ටිකක් කාලය අවන් එක ඇතුලේ තියන්න. වාගේ කිසස් බේක් වෙලා නම් අවන් එක ඕෆ් කරලා අවන් එකේ රසනේ පොඩ්ඩක් අඩු වෙනකන් ඒ ඇතුළෙදිම කිසස් ටික නිවෙන්න තියන්න. එකපාරම සාමාන්‍ය උෂ්ණත්වයට එළියට ගන්න එපා. එතකොට කිසස් පිම්බුණු ගතිය බහින්න පුළුවන් හරියට මැද බේක් වෙලා නැත්නම්. ඒ වගේම අධික සීත කාල ගුණයකදී වඩා මේ වගේ කාල ගුණයකදී තමයි අපිට කිසස් හදන්න පහසු. ඒ වගේම කිසස් වල වර්ණය වෙනස් වෙනවා. කිසස් පුපුරනවා අධික රසණයක් කිසස් වලට ලැබෙද්දී. ඒ වගේම ඕව බේක් වෙද්දී. ඒ නිසා තමයි අඩු රසණින් වැඩි වෙලාවක් බේක් කරන්න කියන්නේ. ඔයාගේ අවන් එක තේරුම් අරන් මේ විදියට ලස්සනට රසවත් කටේ දිය වෙන පාට පාට කිසස් හදලා බලන්න. ඉතින් ඔයා මේ වීඩියෝට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. අපි තවත් අලුත් වීඩියෝවකින් නැවතත් හමුවෙමු. ඔයාලට සුබ දවසක්. ඒ වගේම කිතුනු යාළුව සියලු දෙනාටම මේ ලබන්නා වූ අසිරිමත් නත්තල සාමයෙන් සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ ෆයින් ඇන්ඩ් ටේස්ටි ටීම් එකම. ඉතින් ඔයාලා හැමෝටම ආයුබෝවන්.